අයිබෝවන් ශාමනන්ද නාලිකාවට ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්නවා. ශාමනැන්ද නාලිකාවේ විධ දේවල්ගන කතා කරනවනේ. පුංචවලට කතන්දර ඒ වගම තම විධ තැන්වලට ගිහින් ඒ පිළිබඳ විස්තරගෙන් මම ගොඩක්කාසයි ඔයාල වෙනේ. ඉතිං ශාමනැන්ද නාිකාව සබස්ක්‍රයිප් කරල නැත්තං චැනලෙක සබස්්‍රයි් කරන්න ඒ වගම තමයි බෙල්බට්න එක ප්‍රස් කරන්න තමත කරන්න එපා ආතව දෙයක් ්ලයික් කරන්න ඒ වගම කරමින් සුත්ෝනෙ ඒ වගේම තමයි. ඔයා ලවගේම ඔයා ලගි යාලෝ අතරේ ක්යාා කරන්න තමත කරන්න එපා. අදත් මම ඉන්න සුවිශේෂී ස්ථානයක ස්විශේෂී කෙනෙක්කෙක්ක. මේ තමයි ආදරනයදුවේ පුොතේ ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා ඔයා ඉගෙනගෙන ඇති. ඒ තමයි ලංකාවේ අවසන් රජතුමා කාේ? රජවර එකසි අසූ පස් දෙනෙක් රජ කරලා තියෙනව අන බොතේ. එතකොට මේ අවසන් රජතුමා ජීවග්‍රහෙන් ැන ජීවත්ව සිටියදී අල්ලා ගත් තැන ඉදින් මං එච්චර ලොකු කතාව ඔයට කියන්න ඕන්නේ ොකද දන්නද. මංකරම විශේෂ කෙනෙකෙක්කන්න කියලා. ඉතින්ඒ විශේෂ කෙනාවි සියල්ල ගැන හොඳටම දන්න කෙනෙක්. ඊ තමයි චන්දිම බිබිලි මාම. කෞදේ චන්දිම බිබිලි මාම කියන්. ශාමනන්ද නාලිකාවට බොහෝ දෙනාවෙල්ලා ොඩක් කලු තිස්තර ඕගොලොන්ට කියවා. ඉතිං චන්දිම පිබිලි මාම කිය කියන්නේ ඉතිහාසේ ගැන ගොඩක් කාසාාවයෙන් ලංකාව හැම තැනම යන ඒ විතරක්නවේ. ඉතිහාසේ විශය පිළිබඳව ශ්‍රජාවදන විශ්විද්‍යාලයේ උපාදියලාබාගෙන එවගේම පශච්‍යඇතුපාදී දක්වූ මේ සියලුම අධ්‍යාපන සුදුසකම් සපුරපු කෙනෙ ඒ මාමට අප ආයිබෝන් කියල පිගන්න ඕන තින් පොඩි හැඳි ීමක්රන නත්තම් ඒත් හොඳ නැහැනේ මේ තමයි චන්දිම බිබිලිමමාම ශාමනන් දනාලිකාවෙනෙන් අපේ චන්දිම බිවිලිමමාමව ආදර න අයිබෝවන් කියල පිළිගනිමු. අයිබෝ! යි! මේ වගේ ඉතිහාසයක් ළංඟතියාගෙන ඉන්නකට ට අහන්න තුන පලවිනි ප්‍රශ්ට මයි මේක. ඇත්තටම මේ ඉතිහාසේ ඉගෙනගෙන ඇති වැඩේ මොකක්ද. ඇතර හොඳ ප්‍රශ්නයක් ඒක උත්තර දර්ගරන්න තුළන් කට කරන්න තුළුවන්. ඉතිහාසේ ඉගෙන ගනැති වැඩේ මොකක්ද. අදරනය දුව පුතේ ඒ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ඇයි අපි ඉතිහාස ඉගෙන ගන්න. දැන් කෙනෙකුහන්න පුළුවන් අපේ රටේ ඉතිහාසය කොච්චර දුරට යනුවද කියලා. තැන් ඔබ දන්නවද ලංකාවේ හිටපු පලවෙනි රජතුමා කවුද කියලා. එතකොට අපි රටක ඉතිහාසේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ රටේ ඉතිහාසය අප ඉගෙනගත යුත්තේ විභහගේ පාස්කරන්නම නෙවෙේ. එක අපේ රටේ ඉතිහාසේ. ඔබ දැනගෙන හිටියද ලෝකයේ ඉතිහාසය ගත්තොත් එහෙම ඒ ඉතිහාසවයෙන් ශ්‍රේෂ්ඨතම ජාතිීන් දෙකොටසක්කන්නෝ. එකක් තම චීන ජාතිකයයින් චීන ජාතිකන්ට පස්සේ තමයි ලෝකෙම වැඩිම ඉතිහාසකට හිම්කම් කෙන ජාතිකකින්න මේ ශ්‍රී ලකා ඇතුළ රොබ තීරණය කරගන්න ඇයි අපි ඉතිහාසේ ඉගෙනගන්න ඕනි කියලා. ඔ ඉතිහාසේ ගෙන ගන්න එකේ වැදගත්කම ගැන චන්දිම බිවිිලේ මාමගෙන් පොඩි අදහසක්ව ට ලැබෙන් නැති. දැන් මට මෙහිෙම ප්‍රශ්නයක් නෑගෙනවන. අද අපි ලංකාවේ ඉන්න දරුව විදිහයට අපිට විධ දුවපුතාට විධ විශෂය නිදේශයට තිගෙන ගන්න ලැබෙන සහරු ජාතයන්ත්‍ර පාසල් වට න සහරු රජයේ පාසල්ලටවා සමහරු අර්ධරාජ්‍යය පාසල් වලට යන මේ වගේ අධ්‍යාපනක සංස්කෘතියක් තියෙන රටකන අපින්නේ අපි කියෙම සහර දරුවට ග්‍රීක රෝම ඉ හා ග ගන්න හැ ලන්. ඉතිහාසිගෙන ගන්න ුන් පෙලපොත්වල නෑ සහන්තින බ්‍රරිතාාන ඉතිහාසේ ඒක කියැන විශෂය නිර්දේශයන. ඒදරු මේ දරු ොනාද කරන්නවන ඒ ඉතිහාස පාඩම් ටික ගෙනගෙන වි ාගටලියල ඒම වෙනද නැත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ජාතිය ඉස්රට වාරගන්න නාද නිදවා අදරුව වෙනු ඒගුලට මොනාද සන්දිිමාමට කියන්න තියන්. ොදපත එක ඇත්තටම තාමත්ම කාලාෝචිත්හ කාලීන් ප්‍රශ්නය. දැංග අපේ රටේ ඉතිහාස ඇතුලේ ්‍ර ංක අධ්‍යපන කරම යටතේ අපි අපේ රටේ ඉතිහාසිගෙන ගන්න. නමුන් දැන් අපි ඊට පස්ස ජාත්‍යන්තර පාසලින දරවා යුෝපී ඉතිහාසිගෙන ගන්න. එතකොට දැන් යුරෝපා ඉතිහාසිගෙන ගන්න දරවා ලංකා විතිහාසිගෙන ගත යුතුයි ලංකාරවා යුරප ඉතිහාසිගෙන ගත යුතුයි. එක සංකල්ලන ද සමනක් කලවට දැන් අප පෙලපොත්වලට දාලාතියනවා ගීකරෝම් සිි්ටාචර් මෙසපොතේමයානු ැබිලෝවන ස්ටාර් දාන්න ේතුව. අපේ රටේ රාජධානතන් අපේ රටේ සිිෂ්ාචාරය වර්ධන වන කාලේ ලෝක පෙැවතුන කොම ලා අවබෝධය ලාගනතම අදන දුව පපුතේ කිය ශෂ නිදස ඇතුත් කළ තියෙන. ඒකොට අපට ලෝක ඉතිහාස පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට තමයි මේ විදිහට සමහර පෙළපොත්තුට, යුරෝපයි ඉතිහාසේ ඉන්දයාන් ඉතිහාස වගේ විෂේ මාලාාවව ඇතුළත් ක තිය. තොට ඔබට පිළිබඳව පෑහෙෙන්න ඉතිහාස පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් මේ කියන පාඩම් මාලාලවද්‍යන කිරීම තුළි. ශ්‍රී ලාංකිකව වශයෙන් අපි ශ්‍රී ලාංකික ඉතිහා සිගෙන ගන්න රෝන්. එතකොට ලාංකික ඉතිහා සිගන ගන්නව කිලිකෙන ආදරණය දුවපිතේ ඒක තම අපි අභිමානය. එතන තමයි අපි මුල රැදිල තියෙෙන. අනිවාරයෙන් ඔබ දන්නවා ගහ ශක්තිමත්වීමට මුල අවශ්‍යයි. එතකොට මුල අමතක කරලා වෙන කොලාතුවල දෙවල් හොයන්න ගියොත් එ හෙම ඒක රටේ ඉතිහාසකන ලොකු අ අදවරයයක් බොට පත් වනවා. එන් ස ඔබ මුල්ලෙන්න්න ඕන ඔබ කුම යුරෝපා ඉතිහා සිගෙන ගත්තා ඉන්දියෙන් ඉතිහා සිගෙන ගත්තා. ඔබ කොයි රටක වාසය කරන්න ගියත්, ඔබට යම්කිසි දවසක රටේ ඉතිහාසේ පිළිබඳ අනිමාරයම හැදැරරි යුතු වෙනවාම තම. එ සතම ඔබ හැම කෙනාම ශ්‍රී ංක ඉතිහාසේ හදෑරි යුතු වෙන්නේ. අදරෙන් දුපතය ඔබ හොඳට මතකතියාගන් ඕෝනි යුරෝපා ජාතිය යුරෝපාකෙන් ශිෂ්ටාචාරය හොයාගන්න කලින් අපි අනුරාධ ප්‍ර පොන්නවර යගයන්වල අප රට එතින නටපුු නැතර තියෙනවා. අපි දියුණු විදිහට අපේ රට මනිස්ස ජවත් වනාශයකෙන් අප මුතුන් මිතු. ඒ අපි ඉගෙන ගන්නවා යිෆරකුල්ලගෙන් යුරෝපේති යිෆරකුලනග ගැ ගන්න. හැබ මකතියාගන්න ඕන යිෆර්කුල නිර්මාණ කරන්න කලින් මහසේන් ජතුම බහදන මහසෙන් දත්තුමාගැ මහසෙන්න්දත්තුමා ගඩොල්වලින් අපට ලෝක ලොකුම ස්මාරකය නිර්මාණය කල තියනවා. එතොට යුරෝපක කියෙන ජාතියක් ඇත්තෙත් නෑ ුරෝපයන හත්දීප ොයා ගත් නැෑ. එතකොට මෙන්න මේ දේවල් අපි ගාව තියෙන ඇතුරතමයි මතකතිය අපි වසර පන්දාහකටත් වඩ ශ්‍රේෂ්ට ජාතිය. දැන් ලෝකයේ මට කියන්න බලන්න. ලෝකයේ අදටත් ලියවන එකම ග්‍රන්ති මහවංසේ. මංහිතන්නේ කිසිම ජාතිරණෑ තමන් ඉතිහාස කතාවක් ලන පොත. හැබයි අපි ගාතී නොයකොත ඒ පොත අපි ගාවිතින අදටත් මහවංශ පොත ලියනක තමයි මේ ශංහල ඉතිහාස කතන තම ශ්‍රී ලාංකගේ ඉතිහාස කතාව ලියවන ගන්ත. එතුොට අපි මහවන්සි පොත දන්නෙත් නැතුව. අපි නිකන්ොහෙවත් යැන යුරෝපා ඉතිහාසිගෙන ගැනීම ඇති පලක් වෙනන. එන්ස අපි අභිමානවත් ජාතියයක්. අපි කිසි රටකට දන නොන්පු ජාතිය දොර්මතකතියාගන්න අප. මේ රටේ වගාගල්ලා මේ රටේ දනදාානය පිට රටවල්ට යපු ජාතියක්. අපේ සමහර රජවරු සහර දේවල් ක කියල තියෙනවා අපේ දැන් අපි මහ පරක්ක්‍රම භහරත්තුම කියෙ තිෙනවා අහසිං වැටන එක දිය බිඳුවක් වත් මිනිසුගේ ප්‍රයෝජනයට ගන්න ඇතුව මුහොදර ගලායාමට දෙන්න නෑ ඒගේ ්‍රේ්ට ජාතියක් පෙරදිග ධාන්‍ය ආගාරය කෙලමකට කිව. මේ ඇතුලටපු සමහර යුරෝපා ජාති මේ රට හැඳින්නවා නම් දහනමයකරත් වඩා වැඩි ප්‍රමාණයකි. එනිසා ඒ ඒ වගේ ජාතියක්. යි මේ ්‍රීලාංකික ටේ තුළයින් එනිසා ඔබා අනිවාරෙන්ම ඒ අභිමානයට උර දෙන ජාතිය බවට පත් කරගන්නේ රටේ ඉතිහාසය සැබවීන්ම අධ්‍යේනය කළොත් විතර ඔව රට ඉතිහාස ඉගෙනගන්නවා කියන්නේ තමන් තමන් ගෙන දැනගන්නවා වගේ අදහසක් තමයි චන්දිිම දිබිලිමව දුන්නන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ වසර පන්දහසකට වඩා එහාගේ ඉතිහාසයක් තිෙන ජාතියක් බවත් ැගන්න චතින්ලි මාමක හැබැයි මට තියෙන ගැටලුවක් තමයි මොකද ම නිරන්තරයෙන් දරුවත්ක කටයුතු කනවා දෙමවපේමට හමුවේවා ඉතිහාසේ විෂය ඉගනගණඩ හරි කම් වැැලිනේ. ඉතින් මෙහෙමවෙහෙම කතාමට ඇහිලා තියෙන. ඇයි මම දැනගන්න කැමති ඔබතුමාගෙන් ඉතිහාසේ විශෂය ඇත්තරම කම්මැලිවිශයයක්ද මට මතකයි ම පංචි කාලෙත් මට ඒතරන් ලොක නන්දුවක් තිබෙන ඉතිහාසේ හදරන්න නමුත් මගේ තත්වය දැන්වෙනස්. ඇයි මේ දරුවෝ පොඩි දරුවන්ට ඒ ශේික කම් මැලි කියල සමහර දරුව කියෙන ඔබතුමා මොකක්දේක කොහොමතා පියක පටන් ගන්න ඕනි කියල ඔබතු ම හිතන්න. අපි ඉතිහාසේ කම්මැලි කියලා කියන්නේ. ඉතිහාසේ විශේ පිලිබඳව අපි තුල්ල තියෙන ඇල්ම අඩුකමයි. තැන් උදහනයක් ගමකෝ දැන් අපි මෙහම කිමකෝ. අපි දැන් ලමයකුට කියල දෙනවා ලංකාව රාජ්‍යාටික ගැ ගන්න කියලා. ඒ ළමට තු රාදධාන්ටිකට පටන් කරන්න බෑ. හැබයි අප ළමට එක කවයක්ක් හදන පුුවන්ට රාදධානිකන ගන්න එතරන්නේ. මේ ළමයිට මේ නීරසවනු විෂයන් උගන්නන්නේ ඒ නීරසනු විෂය අපි මේ ළමයිට රසවත්ත නිදිර කියරද මේ කොක්කෝ හර කියරන අරගර ොද්දහදන වෝගේ වැත්තම ඉතිහාසිගෙනකග නො හිලිය එකක දානදානාව මේක දවල් නොවයි. ඒගේ අපි නිතරම දරුවන්ට මේ නීරස විශෂය පිළිබඳ වද්‍යනය කරනම් අපි මේ රට ොට පිළිබඳ ඇවිදි න්නවවා දැන් අප මේ ඇවිල්ල ඉන්නෙත් වැදගත්තනකට මේ තමයි ශ්‍රී ලංකාව හිටපු අන්තිම රජතුමා. ල්ල ගත තැනට එකතො කද ශ්‍රී ංකාවේ අන්මරත්තුමාක දැන් ඔය දදවාලපුතල ලංකාව රජනාාවලිදිහ බල කෞුද ලංකාවේ අන්තිමරත්තුමා කුද ලංකාවේ පලවෙෙන් රත්තුමා දැන් අපි මේ ැවිල්ල එන්නේ ලංකාවේ අන්තිම රජතුමා ්‍රතාහනයන්ට අල්ල දුන්න උඩුපිඩියාරච්චික ගෙදර එකත් මේක සමණන්ධ YouTube කැනලේ වැදගත් මේක ඉතින් දැන් ොුදලපුතරටආසාාවක් ඇති වෙනවා කොහෙද මේ ශ්‍රීවික්කම රාසණතුමා ඉතියේ සවික ප්‍රශනතුමා කියල කියන්නේ කොහිට පරාජකෙනයෙක්ල එයා ඇයි අල්ලගත්ත හේතුව න්න මේවා හරා හොයාගෙන යනකොට අපට ඉපිහාසේ විශය දාමත්ම රස්වතිද පිගෙන ගන්න ඔබට පුළුව. ඒක තමයි අපි අද ඉන්නෙත් මේ විශේෂිත ස්ථානික ඔන්නමන් තව දෙයක් කිය නම් පුංචි දෙයක්. එදදා සටස පහලවේ පෙබරවාරි දහටවෙන්දා ලංකාවේ අවසාන් රච්චු ලංකාවේ එකසේ අසු පස්විිනි රජු ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමාන් ජීවග්‍රාණයෙන් අල්ලාගන්න ස්ථානී. අපි මේ සිටන්නේ. ඉතින් ඒවගේ කිව්වම ඔයාට ආසාාවක් ඇතිුණානේද. මේ ඉතාම විශේෂත ස්ථානයක් උඩු පිටිය ආරච්චිගේ නිවස පිහිටා තිබුණේ මෙහි ඉතින් කටුමැටි ගැසූ ගෙදරක තමයි උඩු පිටිය ආරච්චි ඉඳද ලතියෙන්නේ ඒවගේම තමයි රාජසිංහ රජතුමාගේ නිදාගන්න අවස්ථාවේ රජතුමාගේ ආරක්ෂාවට හිටි කෙනෙත් තමයි උඩු පිටිය ආරච්ිකයන් ඉති ඔන්න බලන් දැන් ඔට ආසාහිතවනේද එහමනේද? හම කිව්වම ආසයිතන ඉතිං ඇතටම අපි දන්න ඉතිහාසයව ගන්න ගුරුල් ලොකු වේසක් ගන්න දරුවන්ට මේ විශයකද. ඉතිං දැන් දුවගේ පුතාගේ අම්මට තාතටයි මේ කියයි. මොකද ඉතිහාසේ විෂයට ආසවෙන්න අම්ම තාත්තත් ටිකක් වගකීමෙන් කටයුතු කරන්න වවා. මොකදටීව එක යන නාට්‍ය බලන්න එක හොඳයි තමයි හැබැයි රටතුට ඇවිදින්න පොඩක් හරි ලැබුණ? ලොක වියද යන්න නැව න්න පුුවන් ැන් ගොඩක් ලංකාවේ තියෙනවා විශෂ මධ්‍යියම් පලාත ගත්තොත් ආකශනනිස්ථාන හාරිසි හැටගානකට ආසන්න ස්ථාන තියෙනත් සංචාර් ආකර්ශන විධ විදියේ ආගමිකවෙන්න පුළුවන් යිතිහාසික වෙන්න පුළුවන් සුන්දරස්ථාන ඉවතම අපේ ලංකාව කියන්න නරද සුරපුරය. ඉතින් දැම් මේ ඉතිහාසඥක් ළඟඉන්න නිසා මම එතුමගේ නහන්න කැමති. කොහොමදි මේ විෂයට ආසවෙන්න අපි අපිම පටන්ගන්න. කොහෙෙන්ද අපි පටන්ගන්න ඕනෙ. ඉතිහාස විෂය ක අපි ආදරය කරන්න පටන්ගන්න ඕනි අපේ ගෙදරේ ඉස්සල්ලා අපි පටගන්න ඕනි ඉතිහාස කතාාව හොයන්න ඕනි තාත්තක අම්මගේ පරම්පරාව තාතග අම්මගේ පරම්පරාවෙන් ඉතිහාසයවට පසේ අපිට හනපුුවන් අම්මගේ අම්ම කෞද්ද ඒ අම්මගේ අම්ම කවද අප අර කියන්නේ අපේ හත්මුතු පරම්පරාව එතනින් පටගන්න අපේ විශේ ඊට පසේ අපි යනවා අපේ ගම ගැනහොය අපේ ගම ගැනකිලක අපේ ගම මොන ප්‍රාදීශය ේකම් කාරියාරයටටර යිති කවුද ගාම සේවා නිවධාරිතුමා අපේ ගම වටේ තියන වැදගත්න් ස්ථාන ටිකමකක්ද ඊට පස අපි ගමෙන් යනවා අන්න යන අපි දිස්්‍රීකයට අපට දිස්ශ්‍රීකයෙන් අපි පලාතර යන්නවා පලාතින් අපට පුළුවන් ලංකාවට යන් මේ රටේ තියනෙන එක්ලක්ෂ පනස්දාහකරත් වඩා වැඩි පුරාවිද්‍යස්ථාන් මේ රටේ ගහන හැම උදුලු තැලෙකින් මටිවෙන්නේ රටේ ඉතිහාසේ. ඉතින් අපි ගේ අභිමානුවත් ජාතිය. ලෝකයේ මහල් නමේ ගොඩන්න ගිල්ල හදන්න කලින් අප මහල් නේ ගොඩනගි හැදවා. ලොවා මහා පාය ලෝකේ මිනිස්සූ ලො හසා පිරිමටේ හදන්න කලින් අපි අපේ රටේ හැදවා ජේතව නාආරමේ ලෝක තින ගඩලින්කර සශේස නිර්මාණය අන එකක දුවේපුත ඔොබ දන්නවා හලුගල්ලකට දීලතියන ජීවේ දුන්නේ ලෝකෙ න එකකම ජාතිය ශ්‍රී ලාංකික ජාති විතර දොර් මතක තියාගන්නවා. ලෝක වැක ංකෘති ෝක ම. අඇතට සුද්ට ඉංග්‍රීසි පොතට වැව කියනකට වචනදාගනවර අදත් අටම ුගගේ අපි මේ ජීවත්ත. එතකොට එහෙම අභිමානයක් තියන ජාතියක ඉතිහාසේ ඉගෙන නොගනීම කුමන කාරණාවද කියලා ඔබ තීරණය කරගත යුතු. ඔව මංහිතනවා දැ මේ නාලිකාවේ මේ වැඩසටහට බැලුවට පසෙේ ගම්මතා අතරට ඔන්න ලොක් ප්‍රශ්නයක්ගේ අත්තම්මාසිීයා මු. මේ හැබෝමගෙන දැන් දුවල්ල පුතාාල තොරතුරහ යන්නටන්ගයි අන්න එක තමයි. අපි ලොකුවට හිතුවට විෂයන් ගැන ඉතිහාසේ විද්‍යාව ගනිතේ ඇත්තට එසිියල්ල තියන්නේෙම අපි ළඟමයි ඉතින් ගොන්න මේ වැඩසට හන ැලුවට පස්සනම් චන්දිම මාමේ දරුවන්ට ලොකු ආසාාවක් ඇතිවේ කලා අපට විශ්වාසයි. එහෙමනම් ශාමණන්ද නාලිකාවට අද එකතු වෙලා. ඉතිහාස විෂය ගැන. පොඩි හරි ආසාාවක් ඔයාලගිහිතේ ඇති කරන්න උනන්දවෙච්චි චන්දිම විිබිලි මාමට අපි ගොඩක් ස්තුතියි කියම නේද. එහමනම් අයිෝල්.. අපේ ජීවිත හැම මොහතක්ම ශවිශේෂී නේද. මේ මම දැංගතකරන මොහත ඔබත් එක්ක තව මොහතකින් ඒ අපේ ඉතිහාසේ බවට පත්වෙනවා. ඒ නිසා විවිත වූෂයන් ගැන කතා කරන්න ඔයාලත් එක් දැනුම බෙදාගන්න මම ඕනම වෙලාවක සූදාන මිහිින්න. අදත් ශාමනෙන්ද නාලිකාවත් එක්ක එකතුන ඔයාට ගොඩක්ස්තුතියි. එහෙම නම් අමතක නොකර? ැල්ල එක සබස්ක්‍රයිබ් කර වෙල්ලාලයින්නෙ එක ප්‍රස් කරමු කමෙන්් ලයික්ස් දීලා මේ චැනල්ලෙක හැමෝමතරි ශයා කරන්න තමත කරන්න එපා. ඒෙමනම් තවත් විධ අංග රැසක් එෙක්ක පවුලේ හැමෝට මහරිියන නාලිකාව ශාමනන්ද නාලිකාාවෙන් ළඟදීම දවසක ඉක්මනිින්ම පිහමුවෙනවා ඔයාලට සුබ දවසක්.